අයිබෝවන් වාසනාවන් යාළුව දෙන්නෙක් හදිස්සියෙම මුණ ගැසුණා දිල්කි දන්නේ ගොඩක් කාලයක් තිස්සේ හැබැයි ක්ෂේත්‍රයට ඇවිල්ලා පොඩි කාලයක් තුලදී දිල්කි උරේෂා ලංකාවේ ජනප්‍රියම තරුවක් බවට පත් වුණා අවුරුදු 4ක් වගේ පොඩි කාලයක් ඇතුළත හැබැයි අතේ අත් දෙකේ ඇඟිලි ගත්තොත් ඇඟිලි 10ක් තියෙනවා මේ ඇඟිලි 10ට වඩා අඩුවෙන් ගීත ගායනා කරපු ගායන ශිල්පිනියක් තමයි දිල්කි උරේෂා අයිබෝවන් 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 කොතනින්ද මේ කතාව පටන් ගන්න කියලා මම මේ කල්පනා කරේ මොකද මේ යාළුවෝ දෙන්නේ මුණ ගැහුනට පස්සේ අර මේ අහන්න දේවල් කොච්චර නම් තියද මං අහන්නේ කොහොමද කියලා විස්තර මං අහන්නේ නැහැ මං කෙලින්ම මේ මහන්නම් දිල්කි පොරොන්දු කඩ කරලා තියෙනවද පොරොන්දු කඩ කරලා ඇති නේද කඩ වෙලා ඇති අද්දකීම් තියෙනවද ඔව් අද්දකීම් තියෙනවා ඒ කියන්නේ මේ අපි මිනිස්සුනේ ඔව් අපි අතින් අඩුපාඩු සිද්ධ වෙනවා අපි ඒ කියන්නේ සර්ව සම්පූර්ණ මිනිස්සු නෙවෙයිනේ ඉතින් පොරොන්දු කඩ වෙලා ඇති මගේ අතින් රයිට් ඒ ප්‍රශ්නෙට හා සම්බන්ධ වෙන ප්‍රශ්නයක් තමයි අවසානයේදී මම අහන්නම්. මම දැන් එනවා මෙහෙම ප්‍රශ්නයක් අහන්න. දිල්කි උරේෂා කියන චරිතය ලංකාවේ ජනප්‍රියම තරුවක්. අයිත් ඒක කියන්න දෙයක් නැහැ. දිල්කිර හැමෝම ආදරය කරනවා. මේ ආදරයත් එක්ක දිල්කි වැඩියෙන්ම කැමති කවර් වර්ෂන් ආටිස්ට් කෙනෙක් ඉදිරියේ ඉස්සරහට යන්නද එහෙම නැත්නම් තමන්ගේම නිර්මාණය කරහා ඉස්සරහට යන්නද ඔය වැඩියෙන්ම කැමති. මොකද දිල්කි අපි අඳුරගන්නේ මුලින්ම කවර් වර්ෂන් හරහා. ඒ කියන්නේ මයික් කියන්න මොනේ? මාව අඳුරගන්නේ මට ආදරය කරන්න පටන් ගන්නේ කවර් වර්ෂන් වලින් සත්තයි මඩ ඔබ වගේ කියන ගීතය හරහා. ඉතින් මම ගීත දෙකම ගායනා කරා අයියේ. ඒ කියන්නේ දැනට නම් මම ගොඩක් මහන්සි වෙන්නේ මගේම නිර්මාණ රසිකයන්ට අහන්න බලන්න දෙන්න තමයි. ඒ වුණාට ඉදිරියේදී කවර්සුත් එයි. තව කවර් කියන්නේ මොකද මාව අඳුරගත්තේ කවර් ආටිස්ට් කෙනෙක් විදිහටනේ. ඒ නිසා රයිට් හරි ඉදිරියේ කවර්ස් එනවා කියලා කියනවා. ඒ කියන්නේ ලංකාවේ මේ තියෙන කාලේ මාකට් වෙන්න වැඩිම කවර් වර්ෂන් ඕන කියන එකද? නෑ මං හිතන්නේ මේ කාලේ විතරක් නෙවෙයි අයියේ. ඒ කියන්නේ දැන් අපේ මේ ජෙනරේෂන් එකේ නෙවෙයි පරණ ගායක ගායිකාවන් අති ජනප්‍රිය ගායක ගායිකාවන් හින්දි තනුවලට ගීත ගායනා කරලා තියෙනවා. ඉතින් ඒක මං හිතන්නේ දැන් සාමාන්‍ය දෙයක් වෙලා තියෙන එක හින්දි තනු විතර නෙමේ දමිල තනු ඒක විදිහේ අපි එහෙම එක කියනවා මට කියන්නේ ඒක මම දැනවට පැහැදිලිනේ මම කියන්නේ හරි දැන් ඔයා කියන්නේ දැන් අතීතයේ කලාකරුවන් පවා ඒ විදිහට කරා ඒ නිසා අපිත් එහෙම කරන්න ඕන කියන තැන ඉන්නම ඕනමද නෑ කරන්න දැන් කාලේ වෙනස් කරන්නම ඕනේ කියලා නෙමෙයි මම කියන්නේ ඒ කියන්නේ අපි දෙන ගීත රසිකයෝ අහනවා නම් ඒක ඒ කියන්නේ ආදරය කරනවා නම් ඇත්තටම ආදරේ හින්දන ගීතය අහන්නේ අපිට ආදරේ වෙන්නේ ඉතින් මම හිතනවා ඒක ප්‍රශ්නයක් නෑ ඒ කියන්නේ ඒක ගැටලුවක් නෑ මන්න වැරද්දක් දකින්නේ නෑ ඒකේ රයිට් ඕකේ ඒ තමයි දිල්කිගේ අදහස දිල්කි මේ මට මෙහෙම අහන්න දෙයක් හිතුණා දිල්කිට දැන් ක්ෂේත්‍රයට ආවට පස්සේ සෑහෙන ආදරය ලැබෙනවා සෑහෙන පිරිමි පාර්ශවයෙන් පවා සෑහෙන ප්‍රතිචාර ලැබෙනවා ඇති දැන් ඔයා පාර යනවා හරි ඔයාට එක 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 බොයිස්ලා ඔයාට දකින්න ලැබෙනවා ඔයා වැඩියෙන්ම හිත යන්නේ ඔයා මොන වගේ බොයි කෙනෙක් ළඟද හිත යන්නේ කියන්නේ ඔයා වැඩිම කැමති මොන වගේ බොයිස් වලද මං කැමති ඒ කියන්නේ මොන වගේ ලක්ෂණද තියෙන්න ඕන ලක්ෂණ කියන්නේ අර පිට ඒ කියන්නේ බලපු ගමන්ම නේ අපි මුලින්ම ලුක් ඒ කියන්නේ ලුක් එකෙන් ඉස්සෙල්ලා මක්ස් ලුක් වලට යන්නේ ඊට පස්සේනේ අපි අනිත් දේවල් බලන්නේ ඉතින් මම හිතන්නේ මම මට නම් පළවෙනිම දේ වෙන්න පළවෙනිම දේ අවංක වෙන්න ඕනේ අනිවාර්යෙන් අවංක වෙන්න ඕනේ සහ මං මේ ඉන ශ්‍රේෂ්ඨත්වයක මාව තේරුම් ගන්න ඕනේ අනිවාර්යෙන් ඉතින් ඒ වගේ පුංචි පුංචි දේවල් තමයි ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ මම. අපි බැලු බැලමර එකපාරට මෙයා අවංගද කියලා මූණෙන් පේන්නේ නැහනේ. ඔයා ඔයා මොන වගේ හැඩරුව තියෙන කෙනෙක්ටද මුලින්ම කැමති වෙන්නේ? හැඩරුව කියන්නේ ලක්ෂණ මොන වගේ ලක්ෂණද? ඒ කියන්නේ මම කොහොම කෙනෙක්ටද කැමති? ඒ කියන්නේ එකපාරට දැකපු ගමන් අර ලුක්ස් වලට යනවා කිව්වා. මම කැමති උස. උස ටිකක් වැඩිය සුදුත් නැති වැඩිය කළුත් නැති. තලෙලුලු. එහෙම ඒ කියන්නේ ලුක්ස් වලට යනවා නම් අර දැක්ක ඊට පස්සේ තමයි ඉතින් හා මේ පාට වැඩක් නැහැ. ඒ කියන්නේ ලස්සන අවලස්සන වැඩක් නැහැ. හිතයි ලස්සන වෙන්න ඕනේ. ඉතින් අපේ හිත ලස්සන නම් අපිත් ලස්සනයි. හිත ලස්සන නම් ගත ලස්සනයි. අනිවාර්යයෙන්. රයිට් දිල්කි මේ ඔයාගේ පළමු පෙම්වතා. හරි? ඔයා පළමු පෙම්වතා. ඊට පස්සේ දැන් ඉන්න පෙම්වතත් එක්ක දැන් තම පෙම්වතෙක් නැති වෙන්න පුළුවන්. හරි. හිතන්නකෝ දැන් පෙම්වතෙක් ඉන්නවා කියලා. දැන් ඉන්න පෙම්වතත් එක්ක ඔයා යනවා පාරේ ඇවිදගෙන. ඉස්සරහට හම්බ වෙනවා පළමු පෙම්වතා. මම මොන වගේ ක්‍රියාමාර්ගයක්ද ගන්නෙ? අහක බලා යනවද? මම ඉතින් බිම බලාගෙන යනවා. මගේ පාඩුවේ මම යනවා.
එයා කතා කරන්න නැවොත් කතා කරනවා. කතා කරද්දී අනිවාර්යෙන් කතා කරනවා. හරි නියතමානී චරිතයක්. දිල්ගි මේ හරි. ඔයා කිව්වා මේ පොරොන්දු කඩ කරලා තියෙනවා කියලා කිව්වා. ජීවිතේ කවදර දවසක ආපස්සට හැරිලා බැලලා පසුත් ඇවිච්ච අවස්ථා තියෙනවද? ඕන තරම් තියෙනවා. මොකද්ද? එකපාරට මතක් වෙන පසුත් ඇවිුණු අවස්ථාව. ඒ කියන්නේ අය අපිට සමහර දේවල් මෙතන කියන්න බෑනේ. ඒ හිඳ මම නොකිය ඉන්නම් ඒ වගේ අවස්ථා නම් ඕන තරම් තියෙනවා. එකක් කියන එකක් තියෙන බැරි. බෑ. ඒතරම්ම ප්‍රසිද්ධය කියන්නේ බැරි පසුතැවුණු අවස්ථා දෙල්ගෙඩ තියෙනවා. ඒ කියන්නේ මං හිතන්නේ මට විතරක් නෙවෙයි අය හැම කෙනෙක්ටම තියෙනවා පසුතැවෙන. අනේ අපිත් අර එහෙම නොකරනම් කියලා හිතන දැන් මං හිතන්නේ හැම කෙනෙක්ගේම ජීවිතවල තියෙනවා. රයිට් ඕකේ දෙල්ගිත් එක්ක යාළුවෝ දෙනෙක් හම්බෙලා ගොඩක් ප්‍රශ්න කතා කරගෙන ආවා. හැබැයි මේ අහපු ප්‍රශ්න පොඩි වුණාට හැබැයි මේ කතාව ඇතුළේ ලොකු දේවල් ටිකක් කියවුණා සහ මං හිතන්නේ ඔබට දැනෙන්න ඇති කියලා අපිට හිතෙනවා. හැබැයි දෙල්ගි මට මෙහෙම හිතෙනවා. දෙල්ගි මෙහෙම තියාගෙන කෙනෙක් මට කියයි අනේ අර දෙල්ගිගෙන් දිරන සින්දුවක්වත් අපිට කියන්න දෙන්නේ නැහැ නේ කියලා. රයිට් දෙල්ගිට මං ආරාධනා කරනවා අපි සින්දුක පොඩි කොටසක් කියමු. ලියලියතුන් ආදරේ මා ඉර ඉර ඇහියත් නෙහෙරදා මගේ හදවතේ ගිනියම්ලා හදවතේ ගිනි ඇවුරුණාද සමහර වෙලාවට සමහර වෙලාවට රයිට් ඕකේ දිල්කි අපි වට සමුදෙනවා මොකද මේ කාලේ බොහොම සීමිතයි අපි ශායිෆ්ම් YouTube channel එක හරහා අද දවසේ අපේ මේ අපේ විශේෂාංගයට සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි කියලා කියනවා කරන කියන හැමදේම ලස්සනට කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා සැබවින්ම වාහරි වාසනාවන්තයි සැබවින්ම ඔබ දක්ෂයි අවුරුදු 4ක් ඇතුළත ලංකාවම දන්න ගායන ශිල්පිනියක් බවට පත් වුණා එහෙනම් එකෙම වර ජය වෙන්න කියලා මම කියනවා ගොඩක් ස්තුතියි. But next video.